strong. අද වීඩියෝයෙන් අපි කතා කරන්න යන්නේ බළලෙක්ගේ එහෙම නැත්නම් පූසෙක්ගේ පෝෂණය පිළිබඳව. අපි ගොඩක් වෙලාවට පිසුනකියන්ගේ පෝෂණය පිළිබඳ සැලකිලිමත් වුවත් අපි පූසොන්ගේ පෝෂණය පිළිබඳව ගොඩක් වෙලාවට මගහැරෙනවා. එතකොට අපි බලමු අද මේ ගැන කතා කරලා කොහොමද අපි පූසෙක්ට හරියට කන්න දෙන්නේ කියලා. ඉස්සෙල්ලාම අපි හිතමු පූසෙක් චූටි බල්ලෙක් විදිහට තමයි ගොඩක් අය සැලකන්නේ. කියන්නේ බල්ලට දෙන කෑමම තමයි පූසටත් දෙන්නේ. නමුත් මේ දෙන එක හරියද? අපි ඒ ගැන සැලකිලිමත් වෙන්න ඕන. අපි ගත්තොත් පූසා පරිණාමය වෙලා තියෙන්නේ බල්ලෝ වගේ නෙමේ. ඒගොල්ලන් පරිණාමය වෙලා තින්නේ මාංශ භක්ෂක සත්තුන්ගෙන්. ඒ කියන්නේ අපි කියනවා 100%ක් මාංශ භක්ෂක සත්තුන්ගෙන්. ඒ කියන්නේ කොටියා වගේ කට්ටිය තමයි ඒගොල්ලන්ගේ බලල් පවුලේ නෑයෝ. එතකොට මේ සත්තු මාංශ භක්ෂක වගේම අපේ පූසොත් මාංශ භක්ෂකයි. ඒ හින්දා ඒගොල්ලන්ට බල්ලු වගේ නෙමේ බල්ලු සර්වභක්ෂිකයි. හැබැයි පූසෝ ගොඩක් මාංශ භක්ෂිකයි. එතකොට අපි කණ්ඩ දෙද්දී මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඕගොල්ලන් ගොඩක් වෙලාට ගෙදර දන්නවා ඇති බල්ලට අපිට දෙන්න පුළුවන් බත් එක්ක මොන හරි මිශ්‍ර කරලා පරිප්පෝ එහෙම. නමුත් අපි පූසෙක්ට එක දුන්නොත් පූසෙක් එක කන්න කැමති නැහැ. ඒ මොකද ඒගොල්ලන්ගේ ජීර්ණ පද්ධතිය හැදිලා තියෙන්නේ මාංශ භක්ෂක විදිහට. එතකොට අපි බලමු දැන් එකින් එක අරගෙන මොනවාද පෝෂණ සංඝටක මේ ගොල්ලන්ට අවශ්‍ය. මේව ගොල්ලන්ගේ කොහොමද පෝෂණය බල්ලොන්ගෙන් වෙනස් වෙන්නේ කියලා. අපි බල්ලොන්ට වගේම මේ ගොල්ලන්ට ප්‍රෝටීන, ඇමිනෝ ඇසිඩ්, ලිපිඩ්, ඒ වගේම මේද අම්ල, ඒ වගේම කාබෝහයිඩ්‍රේට් අවශ්‍ය වෙනවා. එතකොට අපි මේ ප්‍රෝටීන වල මේ ගොල්ලන්ටත් ඇමිනෝ ඇසිඩ් 10ක් අවශ්‍ය වෙනවා අත්‍යවශ්‍ය ඇමිනෝ ඇසිඩ් ලෙස. ඊට අමතරව පූසුන්ට සමහර ඇමිනෝ ඇසිඩ් ඒගොල්ලන් තුල නිපදවා ගැනීමට හැකියාවක් නැහැ. මෙය බල්ලොන්ට ඒක හැකියාව තිබුණත් පූසොන්ට මේ හැකියාව නැහැ. ඒකට උදාහරණයක් වශයෙන් අපිට ටෝරින් ගන්න පුළුවන්. මේ ටෝරින් කියන ඇමිනෝ ඇසිඩ් එක පූසොන්ට ඉතාම අවශ්‍යයි. මොකද ඒක ඒගොල්ලන්ගේ ප්‍රතිශක්තිය, ඒ වගේම පැටවුගේ වර්ධනයට, ප්‍රජනනක ක්‍රියාවලියන් වලට, ඒ සෑම දෙයකටම මේ ටෝරින් කියන ඇමිනෝ ඇසිඩ් එක අත්‍යවශ්‍යයි. ටෝරින් වල තියෙන පොඩි ප්‍රශ්නයක් තමයි ටෝරින් කියන ඇමිනෝ ඇසිඩ් එක අපිට ශාකමය ආහාරවල එක්කෝ එක නැහැ. එහෙම නැත්නම් තියায়ත් තිබෙන්නේ ඉතාම සුළු වශයෙන්. එහෙනම් ටෝරින් ලබා ගැනීමට සාමාන්‍යයෙන් අපිට මාළු, ඒ වගේම කුරුල්ලොන්, පොඩි මීයෝ වගේ සත්තු වල මේ ටෝරින් කියන එක ඉහළ ප්‍රමාණයක තියෙනවා. ඒකයි පූසෝ මීයෝ එහෙම අල්ලන්න ලැබි අනික් සතුන්ට වැඩිය. මොකද ඒගොල්ලන්ගේ නියුට්‍රිෂන් රික්වයර්මන්ට් එක එහෙම නැත්නම් පෝෂණය අවශ්‍යතා ඒ සත්තුන්ගෙන් සපුරා ගැනීමට ඒගොල්ලන්ට ලේසි. එහෙනම් අපි මේගොල්ලන්ට 100%ක් නිර්මාංශ ආහාරයක් දුන්නොත් මේ ගැන සැලකිලිමත් වෙන්න ඕනේ. ඒ වගේමයි අපි දැන් ගමුකෝ මේද කියන දේ අපිට සාමාන්‍යයෙන් බල්ලෙකුට වැඩිය පූසෙක්ට ඉතාම අවශ්‍ය දෙයක්. පූසෙක්ට මේදය ඒගොල්ලන් ශක්තිය නිපදවා ගන්න වැඩිපුර භාවිතා කරනවා. ඒ කියන්නේ ඒගොල්ලන්ට කාබෝහයිඩ්‍රේට් අඩු කෑමකුණත් ඉන්න පුළුවන් මේදය හරි ප්‍රමාණයට හම්බ වෙනවා. 50%ක් පමණ ශක්තිය පූසෙක්ගේ එන්නේ මේදේ. ඒ හින්දා අපි කාබෝහයිඩ්‍රේට් වගේම කාබෝහයිඩ්‍රේට් වැඩිය අපිට මේදය පූසන්ට අත්‍යවශ්‍යයි මේ නිසා. ඒ වගේමයි මේදය අපි දන්නවා ඔමේගා 3 කියන මේ දම්ල තියෙනවා. මේ දම්ල අවශ්‍යයි අපේ දෘශ්‍ය පද්ධතියට සහ අනිකුත් ස්නායු ක්‍රියාවන් වලට. ඒ වගේමයි කෝට් එකේ වර්ධනයට. ඒ නිසා ඔමේගා 3 අපේ ස්තුනකයන් මෙන්ම පූසොන්ටත් අවශ්‍යයි. ඊට අමතරව ආයෙත් තියෙනවා ඔමේගා 6 කියන ෆැටි ඇසිඩ් එකක්. එහෙම නැත්නම් මේ දම්ලයක්. මේ ෆැටි ඇසිඩ් එක සාමාන්‍යයෙන් අපේ ස්තුනකයන්ට එහෙම ඇඟ ඇතුළේදී නිපදව ගන්න පුළුවන්. නමුත් පූසන්ට මේ ෆැටි ඇසිඩ් එක නිපදව ගන්න බෑ. එම නිසා එය පිටින් ඒගොල්ලන් ගන්න ඕනේ. ඒ හින්දා පූසෝ මේ ෆැටි ඇසිඩ් එක සාමාන්‍යයෙන් මේකත් තියෙන්නේ ගොඩක් වෙලාවට තියෙන්නේ මාංශ සහිත ආහාරවල. ඒ හින්දා මේගොල්ලන්ට මාංශ සහිත ආහාර අනිවාර්යයෙන්ම වගේ දෙන්න වෙනවා. එතකොට අපි ශක්තිය ගැන කතා කරොත් මං කිව් ඉස්සෙල්ලා කිව්වා වගේ සාමාන්‍ය ශක්තිය 50%ක් විතර එන්නේ මේදේ. අපි සාමාන්‍යයෙන් ගත්තොත් සුනකේගේ එක බහුතරයක් කියන්නේ කාබෝහයිඩ්‍රේට් වලින්. නමුත් මේගොල්ලන්ගේ මේ දේ පැත්තට තමයි බර වෙලා ඉන්නේ. ඒ වගේමයි ප්‍රෝටීන් උත් සමහර වෙලාවට දායකත් වෙනවා ශක්තිය නිපදවන්න. ඒ වගේමයි කාබෝහයිඩ්‍රේට්. අපි මේ කාබෝහයිඩ්‍රේට් ගොඩක්ම ජීර්ණ කරන්න අමාරුයි. එය තන්තුමය වගේ එකක් නක්. මොකද අපේ පූසොන්ගේ ජීර්ණ පද්ධතිය එච්චර දිග නැහැ. ඒගොල්ලන්ට ඉක්මනින් උරා ගන්න පුළුවන් පෝෂණ සංඝටකයන් තමයි එහිඳ දෙන්න ඕනේ. අපි දැන් බලමු කොච්චරක් ප්‍රෝටීන සහ කොච්චරක් මේදය එක එක පූසොන්ගේ වර්ධන අවස්ථාවලදී හැම අවශ්‍යද කියලා.
අපි ගත්තොත් චූටි පුසිපැටියෙක්. පුසිපැටියට සාමාන්‍යයෙන් අපිට ප්‍රෝටීන ග්‍රෑම් 10කුත් ෆැට්ස් එහෙම නැත්නම් මේදය ග්‍රෑම් 4කුත් අවශ්‍ය වෙනවා. ඒ වගේම සාමාන්‍ය වැඩුණු පුසෙක්ට ප්‍රෝටීන 12.5කුත් මේදය 5.5ක් අවශ්‍ය වෙනවා. අපි තුමු පැටව කිරි දෙනෙක් කෙනෙක් කියලා. ඒ වගේ කෙනෙක්ට එය ඉතා වැඩිපුර ඕනේ අපිට ප්‍රෝටීන්. ප්‍රෝටීන් ග්‍රෑම් 41ක් වගේත් මේදය ග්‍රෑම් 12ක් වගේත් අවශ්‍ය වෙනවා. අපි මේ පිළිබඳව කොහොමද මේ වගේ තියෙන පෝෂණ සංඝටක වල තියෙන පෝෂණය ගැන අපි සුනකයන් පිළිබඳව වීඩියෝ එකකින් කතා කරා. ඔයගොල්ලන්ට ඒක බලලා කොහොමද මේගොල්ලන්ට කෑම දෙන්න ඕනේ කොහොමද අපි පෝෂණ තත්ත්ව දැනගන්නේ කියලා අපිට වීඩියෝ බලලා දැනගන්න පුළුවන්. ඊට අමතරව මේගොල්ලන්ට විටමින් සහ ඛනිජ ලවණත් ඉතාමත් අවශ්‍යයි. විටමින් දෙද්දී ඔයගොල්ලන් මතක තියාගන්න ඕනේ අඩුවෙන් වගේම වැඩි වෙනුත් දීම එච්චර හොඳ නැහැ. මේගොල්ලන්ට විටමින් A B C D E K වගේ විටමින් තමතරව ෆෝලික් ඇසිඩ් වගේවත් අවශ්‍යයි. ඒ වගේම ඛනිජ ලවණ අපි ගත්තොත් කැල්සියම්, ෆොස්ෆරස්, මැග්නීසියම්, සෝඩියම් වගේ ගොඩක් ඛනිජ ලවණ තියෙනවා. ඒගොල්ලන්ට විවිධ විවිධ ක්‍රියාවන් තියෙනවා. ඒ ඛනිජ ලවණත් අවශ්‍යයි. ඊට අමතරව පුසුන් කැපට තවත් වැදගත් කාරණයක් වන්නේ ඛණ්ඩ දෙන විදිය. ඛණ්ඩ දෙන විදිය කියන්නේ අපි බල්ලෙක්ට සාමාන්‍යයෙන් අපිට දවසට එකපාරක් දෙපාරක් තමයි අපි ඛණ්ඩ දෙන්නේ. නමුත් පුසෙක්ට සාමාන්‍යයෙන් අපිට එහෙම ඛණ්ඩ දීලා බෑ. පුසුන් සාමාන්‍යයෙන් අපි කියන්නේ කුඩා ආහාර වේල් ගොඩක් දෙන්න ඕනේ. කියන්නේ අපි පුසෙක්ට සාමාන්‍යයෙන් ඇති වෙන්න ඛණ්ඩ දුන්න ඒගොල්ලන් 24ක් විතර වුණත් ඛණ්ඩ පුළුවන්. ඒක පුසෙක් ඔගොල්ලන් දන්නවා හැම වෙලෙම බඩගිනින. ඔගොල්ලන්ට ලොකු මීල්ස් එහෙම නැත්නම් ඔක් ලොකු ආහාර වේල් එකපාර නැතුව පොඩ පොඩ දවස පුරා ඒක බෙදලා දෙන එක තමයි පුසුන් සාමාන්‍යයෙන් ගොඩක් හැදිලා තියෙන්නේ. තව දෙයක් තමයි පුසුන්ගේ බල්ල වගේ නේ පුස ටිකක් කෑමට අපි කියනවා ටිකක් ෆසි. එහෙම නැත්නම් ටිකක් හොයනවා කෑම පිළිබඳව. ඒ කියන්නේ ඒගොල්ලන් අනික් පොඩක් කෑමේ තියෙන වතුර ප්‍රමාණය, කෑමේ තියෙන කෑම රසනේද, එහෙම නැත්නම් කෑම නිමිලද, කෑම තියෙන ස්වභාවය ඒව ගැන පොඩ්ඩක් අපි කියනවා කන්සර්න් බල්ලොන්ට වැඩි. ඒකේම හරියට තිබ්බ නැත්නම් කන්නේ නැති වෙන්න පුළුවන්. ඒක ඔයගොල්ලන්ට පුසෙක් ඉන්නවා නම් ඔයගොල්ලන් දන්නව ඇති ඒගොල්ලන්ගේ හැටි කොහොමද කියලා. මේක අපි තාම කෙටියෙන් කිව්වේ පුසෙක්ට ඛණ්ඩ දෙන්න ඕන විදිහ සාමාන්‍ය බර තියෙන පුසෙක්ට. ඔයගොල්ලන්ට වැඩි විස්තර අවශ්‍ය නම් අපිට කියන්න. ඒ වගේමයි ඔයගොල්ලන්ට කෑම දෙන්න ඕන කොහොමද කියලා බලන්න ඕන නම් අපේ බව්වන්ගේ වීඩියෝ එක බලන්න.